අයිබෝන් මම මේ මට කතා කරා මහත්මයෙක් කතා කරලා ඇහුවා දිලිප් මේ සමහර අය චෝදනා කරනවා මේ ෆස්ට් කන්ටැක්ට් ෆස්ට් ලෙවල් එකේ කන්ටැක්ට් 3000 ගානක් තියෙනවා මේ 3000 එකපාර ටෙස්ට් කරලා ඉවර කරා නම් මේ ප්‍රශ්නේ විසඳෙනව නේද ඇයි අපිට මේ ටෙස්ට් එක සේරම එකපාර කරන්න බෑද කියලා එතකොට මම කල්පනා කරා එකපාරටම උත්තර දෙන්න ඉස්සෙල්ලා මම දැන් හොයලා බලන්න ඇයි මේක බැරි කියලා ඉස්සෙල්ලා මෙහෙමයි මේක දැන් මේ PCR ටෙස්ට් එකක් කරනවා කියන්නේ නිකම්ම මේ කඩෙන් බඩුවක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි මේ ටෙස්ට් එක කරන්න අපි දැන් ওই කන්ටැක්ට් තියෙන්නේ කොහෙද හතර වටේ තියෙන්නේ රට වටේ තැන් තැන් වල සමහර කොරන්ටයින් වල ගෙවල් වල කොරන්ටයින් කරලා ඒ වගේ එක එක තැන් වලයි තියෙන්නේ එතකොට දැන් ඔය සාම්පල් ගන්න ඕනේ සාම්පල් එකපාරටම නිකන් ගන්න බෑ ඔකට ඒ අදාළ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා ඇඳුම් කට්ටල ඇඳගෙන යන්න ඕනේ එතනට එහෙම නැත්නම් ඒ පේෂන්ට්ස්ලා වරන් එන්න ඕන හොස්පිටල් එකට අරන් ඇවිල්ලා තමයි මේ සාම්පල් ගන්න ඕනේ නේද සාම්පල් ටික අරගෙන සාම්පල් ටික බෙදලා දෙන්න ඕනේ මධ්‍යස්ථාන 10ක් 11ක් තියෙනවා දැන් ඔය ටිකට බෙදලා දෙන්න ඕනේ ඊට පස්සේ ඒ එකකින් එකේ කැපැසිටියත් වෙනස් වෙනවා හැම එකටම එකපාර කරන්න බෑ. ඒතර මේ ගානට බෙදලා දෙන්න ඕනේ. ඊට පස්සේ බෙදලා දෙද්දි දැන් ටෙස්ට් එක කරන්න ගත්තාම ඔකේ දැන් ඉස්සලාම වෙන්නේ RNA extraction process එක. RNA extraction එක වුණාට පස්සේ ඊළඟට තියෙන ස්ටෙප් එක තමයි RT-PCR එක. ඒතර දැන් ඕක මත ඩිපෙන්ඩ් වෙනවා කාරණා කිහිපයක් මත. දැන් මැෂින් එක මොකද්ද තියෙන්නේ? දැන් RT-PCR සේරම එක වගේ නෙමෙයි. මැෂින් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ රොටර් ජීන් එක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ ABI machines තියෙනවා එහෙම නැත්නම් bio rad එක තියෙනවා coal palmer ලගේත් එකක් තියෙනවා එකක් දෙකක් විතර තියෙනවා ඉතින් ওই machine ටිකෙන් තමයි මේ ටික දුවන්න ඕනේ එතකොට ওই machine වල capacity එක එක විදිහේ දැන් rotary gene එකේ rotor එකක් තියෙන්නේ ඒකේ sample 72ක් නැත්නම් 32ක් වගේ තමයි එකපාර දුවන්න පුළුවන් ඊට පස්සේ අනිත් ඒවල සාමාන්‍ය 96 wells තියෙනවා ඒවල සාමාන්‍ය up to 90 වගේ කරන්න පුළුවන් ඒකත් රඳාපව තිනවා යූස් කරන කිට් එක දැන් ලංකාවේ කිට්ස් දෙකයි යූස් කරන්නේ ක්‍රම දෙකකින් ටෙස්ට් එක කරන්නේ එකක් IDT කම්පැනියෙන් කරන IDT DNA technologies කියන කම්පැනියෙන් සප්ලයි කරන ප්‍රයිමර් ප්‍රෝබ් ඇසේ එකයි ප්‍රොමේගා එකේ ප්‍රෝබ් මාස්ටර් මික්ස් එකයි පාවිච්චි කරන ප්‍රොසෙස් එක එකයි අපි IDT ඇසේ එක කියලා කියන්නේ ඒක ඊට පස්සේ ආය කරන එකක් තමයි මේ අල්ටෝනා ඩයග්නොස්ටික් එකේ කොමර්ෂල් කිට් එක එතකොට මේ මේ කොමර්ෂල් කිට් එකෙන් කරද්දි ගොඩක් කරන්න පුළුවන්. මොකද ඒකේ ප්‍රී මික්ස් එකක් තියෙන්නේ. එතකොට හරි ලේසි මේ ප්‍රයිම ප්‍රොබ්ස් වෙන වෙනම වයර්ස් ගොඩක කරන්න ඕනේ. ඒ නිසා ඒකේ සාමාන්‍යයෙන් 96 වෙල්ස් එකක් තියෙනවා නම් ඒකේ 90 විතර කරන්න පුළුවන් එක දිගට. ඊට පස්සේ අනිත් එක ගත්තාම රොටර් ජීන් එකේ කරනවා නම් එක්කෝ 32ක් එහෙම නැත්නම් ඒ වගේ ගානක් තමයි කරන්න පුළුවන්. 70 ගානක් නම් කරන්න අමාරුයි මං හිතන විදිහට. ඊට පස්සේ IDT එක කරනවා නම් සාමාන්‍ය වයල් 3ක් විතර එක ටෙස්ට් එකක් වෙනින් වැය කරන්න ඕනේ. ඒක තමයි ගොඩක් ඇකියුරේට් ඇත්තටම. ඉතින් එහෙම කරන්න ගත්තාම එක බැච් එකකට කරන්න පුළුවන් සීමාවක් වෙනවා. ඊට පස්සේ දවසට 3 පාරක් විතර එක දිගට කරොත් දැන් RNA extraction කියන එකත් process එකත් යම් කිසි කාලයක් යනවා. ඉතින් අපි කැටේ සේරම හොඳටම එක්ස්පර්ට්ලා නෙමෙයි. ඒගොල්ලෝ අමාරුවෙන් දැන් නම් සෑහෙන්න ඒගොල්ලෝගේ දක්ෂතාවය හැදිලා තියෙන්නේ. දැන් කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රූටින් එක හැදිලා තියෙන්නේ. ඒ කරගෙන යද්දි තමයි ප්‍රැක්ටිස් එක එන්නේ ඇත්තටම. ඉතින් මේවා කරගෙන යද්දි ඉතින් යම්සි කාලයක් යනවා. නමුත් සාමාන්‍යයෙන් එක සෙන්ට් එකක 100ක විතර ටාගට් එකක් හැම දවසම සෙට් වුණොත් දවස් 5ක් ඇතුළත 4-5ක් ඇතුළතම මේක ඉවර කරගන්න පුළුවන්. හැබැයි සාම්පල් ගේන්න ඕනේ. ඒ නිසා මේක එක මේකකින් තියෙන එකක් නෙමෙයි. ඉතින් මම කියන්නේ අපි හරියට තොරතුරු දැනගෙන තමයි මේ මේ ක්‍රමවේදයන් විවේචනයට යන්න ඕනේ. මම දකින්නේ. ඉතින් අනිත් එක දැන් අපි ලංකාවේ ක්‍රමවේදයේ මේතක් ගෙනාපු ක්‍රමවේදය දැක්කහම අඩුපාඩු සුළු අඩුපාඩු ටිකක් මත තමයි තියෙන්නේ. ඒ කියන්නේ අඩුපාඩු ගොඩක් මගහැරිලා තියෙන්නේ. අපි මුලින්දන් යම් තීරණ ගත්තා. අනවශ්‍ය විදිහට ලෝකේ රටවල් හැමෝම ටෙස්ට් කරන්න ඔට්ටු වෙනවා කියලා අපි ටෙස්ට් කරන්න ගියේ නැහැ. අපි හරියටම සැලසුම් සහගතව කාවද ටෙස්ට් කරන්න ඕනේ හරියටම ට්‍රේස් කරලා ඒ අයව තමයි ටෙස්ට් කරේ. ඒතරේ මේ ටෙස්ට් කරන කෙනුත් යම් කිසි ප්‍රමාණයක් තමයි ඇත්තටම ඒ කියන්නේ පොසිටිව් කේසස් බවට පත් උනේ. එනිසා මේ හෙන්න ගොඩක් ටෙස්ට් කළා කියලා අහම්බෙනව නෙමෙයි. හරියට ප්ලෑන් කරලා කරනවා කියන්නේ ඊට වඩා වටිනවා. නිකන් හතර අතේ මේ ටෙස්ට් කරනවට වඩා. ඒ හින්දා මේ ඔය හැමෝම තැන් තැන් වල ඉන්න ලොකු අවබෝධයක් අත්දැකීමක් දැනුමක් මේ සම්බන්ධයෙන් නැති අය කරන විවේචන වලට වඩා මේ මම විශ්වාස කරන්නේ අපි ඉන්න ඕනේ මේ එපිඩෙමියොලොජි එකේ ඔය හෙල්ත් මිනිස්ට්‍රි ඇත්තටම ඒ කට්ටිය හොඳට සාකච්ඡා කරලා මේක කරලා තියෙන්නේ මේ තා කාපකම නැත්තටම හොඳයි
අනිත් රටවලට සාපේක්ෂව හුඟක් හොඳයි කියලායි මම නම් දකින්නේ. ඒ නිසා මම කියන්නේ මේකට සහයෝගය දෙන්න ඕන, මේක මීට වඩා ශක්තිමත්ව ගෙනියන්න පුෂ් කරන්න ඕනේ. සමහර ඉනිෆිෂියන්සිස් තියෙන්න පුළුවන්, ඒව නැති වෙන්න පුෂ් කරන්න ඕනේ. ඒක හරි. නමුත් ඒකේ අදහස අරමුණ වෙන්න ඕනේ මම පොර වෙන්නවත්, අපි තමා මේක මාර මීටර්, අපේ මීටරේ හිඳ තමා මේක ගොඩ ගියේ. ඒක අතන්දර නෙමෙයි ඇත්තටම තියෙන්න ඕනේ. කොහොමද මේගොල්ලන්ට තව ශක්තියක් දෙන්නේ? කොහෙද මේක ඉනිෆිෂියන්සිස් තියෙන්නේ? ඒව අපි පුෂ් කරමු, ඒව හදාගමු. ඒ අරමුණෙන් යන්න ඕනේ. සමහරවිට ඒ අරමුණෙන් කරද්දිත් වෙන වෙන දේවල් වෙනවා. පොලිටික්ස් නම්මනම් ওই ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මේක ගැන හොඳ අවබෝධයෙන් ඉමු. මේකේ තියෙන හොඳම වටිනම දේ තමයි මේ මොහොතේ වෙද්දි ලංකාවම දැන් කොරෝනා වෛරසය, RNA extraction, RT-PCR ගැන හුඟක් කතා වෙනවා. ඉතින් මේක අවස්ථාවක් කරගන්න ඕන මේ බයෝටෙක්නොලොජි කියන ඒරියා එකේ දැනුම වැඩි කරගන්න. ඊට පස්සේ ඒකේ අධ්‍යාපනය පුළුල් කරගන්න මේකට. ඉතින් අත්‍තරම සතුටුයි මට කියන්නේ, අපි නිකන් සමාජ මාධ්‍යවල ඉල්ලීමට දැන් 400 ගානක් වොලන්ටියර් වෙන්නත් කැමතියි. ඉතින් අත්‍තරම හෙල්ත් සෙක්ටර් එකේ ඉන්න MLTsලා වොලන්ටියර් කරන්න කැමතියි. ඒගොල්ලන්ගේ රාජකාරී නිසා ඒගොල්ලෝ කොහොමත් උකට එනවා. නමුත් අත්‍තරම සතුටුයි ඒගොල්ලොත් ඒකට හරිම කැමැත්තෙන් දායක වෙනවා. ඊට පස්සේ කන්සල්ටන්ට්ලා, ඊට පස්සේ ඒකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා, මේ සේරම අත්‍තරම හොඳ බුෂ් එකකින් තල්ලුවකින් ඉස්සරහට යනවා කියලා තමයි මට නම් පේන්නේ. ඒ නිසා මේ අපි ශ්‍රී ලංකා වාසීන් හැටියට අපි සතුටු වෙන්න ඕන. අපේ සිස්ටම් එක හුඟක් හොඳයි. අපේ සෞඛ්‍ය සිස්ටම් එක හුඟක් හොඳයි. හරි. ඒක සමාජවාදයේ පදනම් වෙලා එන ගොඩනැගිච්ච සිස්ටම් එකක් තියෙන. ඒ නිසා ඒකේ හුඟක් වෙලා මූල්‍ය අරමුණු නෙමෙයි තියෙන්නේ මිනිස්සුන්ගේ, ඒ සිස්ටම් එකේ. ඒ නිසා මේ අනිත් රටවලට සාපේක්ෂව අපි ඉස්සරහින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි මේ සෞඛ්‍ය අංශයේ මේ සංවර්ධනය තව ඉස්සරහටත් ගෙනියන්නත් එක්ක මේකට හොඳ තල්ලුවක් දෙමු ධනාත්මකව. මේක විවේචනය කරලා මුන් ෆේල් වෙන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරන්න හොඳ නැහැ. දේශපාලන මතිමතාන්තර සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. මොකද ඒව හිතේ තියාගෙන හිටියොත් එහෙම අපිට මේ ගමන යන්න බෑ. දැන් ශ්‍රී ලංකන් සයන්ටිස්ට්ගේ පැත්තෙන් මම යෝජනා කරන්නේ මේ වෙලාවේ අපි කරන්න ඕනේ පුළුවන් තරම් නවෝත්පාදන හා නිපැයුම්, නව නිපැයුම් නෙමෙයි නිපැයුම්. ඒ කියන්නේ අපි ආනයනය කරන දේවල් වලට ආදේශක නිෂ්පාදනය කිරීමට මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕන. මේ වෙලාවේ අපි මේක හරියට කළොත් මේක ඉල්ලමක් වෙනවා ශ්‍රී ලංකාවට. අපේ තියෙන ටැලන්ට් එක දැක්කන් රොබෝලා හැදුවා, බෙඩ්ස් හැදුවා, වෙන්ටිලේටර්ස් හැදුවා, විවිධ විදියට ඒකට නව නිපැයුම් එකතු කර කර. හරි. ඉතින් දැන් අපිත් ඇත්තටම මැදිහත් වුණ පුද්ගලිකව අපේ බයෝසේෆ් කියන මේ ලැමිනා ෆ්ලෝ බයෝසේෆ්ටි කැබිනට්ස් නිෂ්පාදනය කරන එක වේගවත් කළා. මාස 3න් 4න් එක අපි දැන් මාසෙන් හදලා දුන්නා. ඉතින් මම කියන්නේ අපි උත්සාහ කරන්න ඕනේ මේ ඉන්න තැනින් ගොඩ එන්න මේක අවස්ථාවක. ඇයි අපිට බෙඩ් 1000ක් එකවර හදවන විදිහට මේ හදපු කම්පැනියට තව සපෝට් එකක් දීලා පිටරට යවන්න උත්සාහ කරන්නේ නැත්තේ? අපි ඒකම බලන්න ඕනේ අපේ මේ මේ රොබෝල හදන එක. මේ රොබෝ කෙනෙක් ඩොලර් ලක්ෂයක් අත්වේ. නමුත් අපිට රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙලා තියෙන මේක හදන්න. අපේ නේවි එකේ හිටපු කට්ටිය, ඉතින් මම කියන්නේ ඒ අයව ප්‍රොමෝට් කරලා ගන්න ඕනේ මේවා මහා පරිමාණයෙන් හදන කර්මාන්ශාලා බවට පත් කරන්න. රජය මේකට අනිවාර්යෙන් එන ওই ආධාර වලින් කොටසක් වෙන් කරන්න ඕන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට. ඊට පස්සේ කොමර්ෂියල් වෙන්චර්ස් වලට කතා කරන්න ඕන. ඔයාලා මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් යටතේ හරි ජොයින් වෙලා මේක මාකටිං කරලා ලෝකේ තියෙන ඔපචුනිටිස් අපිට ගේන්න කියලා. මේ අවස්ථාවේ තමයි ඕවා කරන්න ඕනේ. ඉතින් මම දකින හොඳම දෙයක් තමයි අතන අපේ ටීම් එකත් එක්ක කතා කරද්දී මම දැක්ක දෙයක් තමයි අපි යෝජනා කරන්නේ පර්යේෂණ වලට, විශේෂයෙන් බයෝටෙක්නොලොජි ඒරියා එකේ පර්යේෂණ වලට අනිවාර්යෙන් අපි මීට වඩා බරක් තියලා වැඩ කරන්න ඕනේ. දැන් අපි මහාචාර්ය හල්වතුර මහත්තයෙක් ඉන්ටර්විව් එකක් තිබ්බා ඊයේ පෙරේද. එතකොට අපි දැනගත්ත දේ තමයි අලුත් වැඩ, එහෙම නව නිපියුම් වගේ දේවල් බොහෝ විට නවෝත්පාදන ඇවිල්ලා තියෙනවා 150කට වඩා මේ ටික කාලෙට. ඊට පස්සේ ෆන්ඩ් කරන්නත් පටන් ගන්න සමහර වෙලාවට. ඉතින් ඇත්තටම මෙන්න මෙතනටයි අපි යන්න ඕනේ. හැබැයි ඒක ගිහිල්ලා මේ දාන දෙන්න හරි දාන ධර්ම දෙන්න නෙමෙයි, හොඳ ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරන්න නම් මුළු ලෝකෙටම අපි සප්ලයි කරන මේ කොදෙව්වෙන් එළියට යන්න ඕනේ. ලෝකෙටම යන්න ඕනේ. ලෝකෙට ගිහිල්ලා ලෝකෙන් තියෙන අවස්ථාවන් අපි ගන්න ඕනේ. දැන් අපි අපිට තේරෙනවා දැන් මිල අධිකයි. දැන් රුපියල් 20ට තිබිච්ච මාස්ක් එක රුපියල් 80යි ලංකාවේ විකුණන්නේ. ඇත්තටම ගණන් වැඩි. චීන කීයටද විකුණන්නේ? චීනෙන් ගේන්න වෙන රුපියල් 50ට. හරි. එතකොට දැන් අපි හරියට හදන්න ගත්තා නම් ලෝකෙට අපිට රුපියල් 50ට දෙන්න පුළුවන්. අපිට අනිවාර්යෙන් දෙන්න පුළුවන් හොඳ ලාභයක් තියාගෙන.
නමුත් අපි ඒකට සූදානම් වෙලා හිටියේ නෑ. නමුත් මොනාටද අපි පුළුවන් මං කියන රොබෝග්ලා ඔය බෙඩ්ස් කියන ඒවා ලැමිනා ෆ්ලෝ ඔය සේෆ්ටි කැබිනට්ස් ඔය සේරම අපිට කරන්න පුළුවන්. ඔය ආර්ටිෆිෂල් කිට් එක හදන්න පුළුවන්. හොඳ හොඳ විදියට. මම හදලා මුළු ලෝකෙටම යන්න හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක් හදලා මේ ලෝකෙ ගන්න ඕන ලෝකෙන් මේ රටට ආදායම් වෙන විදියට හදන්න ඕන. ඒක කරන්න පුළුවන්. साइंस एडुकेशन साइंस एप्लिकेशन एप्लाइड रिसर्च मे हरा थिंग अनिवार्य मेक अवस्था वक्रकम अपे दर्वंग अपे समाज इन हेम पूर्वसी दिन रखी आहिमी मे शरीरम बलांटे एक्सपोर्ट कर मुनहरिका खदागं मेवेला एक्सपोर्ट ने इंपोर्ट आदेश क्या खदागं आनाइन आदेश क्या खदागं हेमति से उत्साहकरण ඊට පස්සේ අපේ එළවලු අපේ පළතුරු අපි අපිම හදාගන්න හරි පිටරට යන ඩොලර් එක නවත්තන්න හරි අනවශ්‍ය තෙල් පුච්චන එක නවත්තලා ගෙදර ඉඳන් මේ ටික කරගන්න පුළුවන් නන්නේ අපිට මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ රට ශාස්ත්‍රීය ස්වයං පෝෂිත කරන්න පුළුවන් ගොඩක් අවස්ථා වලින් හැබැයි මේ අවස්ථා හැමදාම තියෙන්නේ සමහර වෙලාවට මාස කිහිපයයි තියෙන්නේ මේ ඇතුලේ අපි තීරණ අරගෙන ක්‍රියාත්මක කරලා වැඩ හදලා බඩු හදලා බ්‍රෑන්ඩ්ස් හදලා එළියට දාලා ලෝකේ නමක් දිනාගෙන ඉන්න ඕන ඒ නම ආයේ ගේන්න ඕන ලංකාව ඇතුළට ඉස්සරහට ඊට පස්සේ පොඩි පොඩි බිස්නස් අපිට ගොඩක් දේවල් හදා ගන්න පුළුවන් මොකද බ්‍රෑන්ඩ් එක ඕල්රෙඩි ගිහිල්ලා ඉවරයි හරි දැන් මේ වෙදි මියන්මාරයේ තුල ලොකු හිඟයක් තියෙනවා මේ වගේ දේවල් මියන්මාරනේ යුරෝපේ ලොකු හිඟයක් තියෙනවා යුරෝපේට ලොකු ගණන් වලට දැන් බඩු විකුණන්නේ අපිට මේ නිෂ්පාදන වියදම නිකම්ම ගන්න පුළුවන් අපේ සාමාන්‍ය නිෂ්පාදන වියදම වැඩි නමුත් මේක නිසා අපිට ගන්න පුළුවන් එහෙනම් මේක গোল্ডන් ඔපචුනිටි එකක් ලංකාවට අවිලා තියෙන්නේ රට ශක්ෂ්‍රීක කරන්න පුළුවන් ආර්ථික සංවර්ධනේ උපරිම ගේන්න පුළුවන් අවස්ථාවක්. එහෙනම් මම සියලු දෙනාටම යෝජනා කරන්නේ හිතන්න මොනවාද අපිට කරන්න පුළුවන් මේ වෙනුවෙන් මේ අවස්ථාවේ. අනිත් අය විවේචනය කර කර ඉන්නේ නැතුව හොඳ දෙයක් කරලා හොඳ නිපෙයුමක් කරලා තමන්ගේ ශක්තියෙන් ඒක එළියට දාලා හොඳ බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන්න හැම කෙනාම බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන්න ඒක ලංකාව ඇතුලේ ආදේශකයක් හැටියට ටික කාලයක් පාවිච්චි කරලා ලෝක වෙළඳපොළට යන්න පුළුවන් වෙන්න जयग्रही अनागत जय।